යසට තිබුණ රට දැන් විඳවන අපි මේ රටේ වැඩි දෙනෙක් දුප්පතුන් පෞද්ගලික වුණත් රජයේ වුණත් මාසේ පඩියේ රුපියල් 40,000යි ඒකිනුත් ලැබෙන්නේ ණය වාරික කැපිලා භාගයක් විතර එහෙම රස්සාවක් නැති අනිත් අය දැන් කොහොම ජීවත් වෙනවද මේ ගොඩක් අයට කෝස් දෙල් පොල් කුඹුරු සුළු වෙන්නවත් නැහැ ජීවත් වෙන්නේ සමහර අය කුලී ගෙවල් වල ඉතින් ජනතාවගෙන් වැඩි දෙනෙකුට එළවලුවක් එක්ක දවසකට එක වේලක්වත් බත් කන්න පුළුවන්ද මේ තත්වයට රට ඇදලා දැම්මේ ඒකාධිපති පාලකයෙකු මේ රටට ඕන කියපු සමහර ආගමික නායකයිනුයි දැන් තැන් තැන්වල අරගල කරන උගත් බුද්ධිමත් තරුණ පරපුරේ කොටසකුයි තමයි. යහපාලන ආණ්ඩුවේ නායකන් ගැතර කළගුණ නොදත් නායකන් ගැතර තිබුණු හැමදාම තිබුණු ආරවුලයි. ආණ්ඩුව ප්‍රසාදයට පත් කරන්න ඔය රෝහල් වල වගේ තැන්වල තිබිච්ච හැමදාම තිබිච්ච වැඩවර්ජනයි මේවට පසුබිම හැදුවා. මේ පසුබිම නිසා ලැබුණු අසීමිත බලය රටේ දැන් තියෙන පිරිහීමට හේතු වුණා. මෙහෙම කරපු මිනිස්සු දැන් කියනවා අහස්‍යානා පිටින් උගණ්ඩාවේ සල්ලි හැංගුවලු. නෙළුම් කුළුණ මත්තල ගුවන්තොටුපළ සම්මන්ත්‍රණ ශාලා ක්‍රීඩා ගෙන රටට වැඩක් නැතුව රටට අනවශ්‍ය වියදම් කරලා වංචා කරහලු. 2019 මැතිවරණය ආසන්න වෙද්දී තිබුණ භාණ්ඩ කීපයක මිල දැන් මතක් කරගන්න. කැකුළු හාල් කිලෝ එක තිබුණේ රුපියල් 82ට. දැන් රුපියල් 300යි. සීනි කිලෝවක් තිබුණේ 110ට දැන් 300යි. කට්ටා කරවල තිබුණේ කිලෝවක් තිබුණේ 850ට දැන් 2500යි. පෙට්‍රල් ලීටරයක් තිබුණේ 2019 වෙනකන් තිබුණේ රුපියල් 137යි. දැන් 470යි. ඩීසල් ලීටරයක් තිබුණේ 109යි. රුපියල් 109ට දැන් 460යි. පාන් රාත්‍රක් තිබුණේ රුපියල් 60ට දැන් 180යි. සිමෙන්ති තිබුණේ සිමෙන්ති කොට්ටයක් තිබුණේ රුපියල් 930ට 2019 වෙනකම්. දැන් රුපියල් 3000යි. කිලෝග්‍රෑම් 50 යූරියා මිටියක් තිබුණේ රුපියල් 1500ට දැන් රුපියල් 40,000යි. කිරිපිටි කිලෝවක් තිබුණේ රුපියල් 800ට දැන් නම් ගාන කියන්නත් බැරි තරම් පහුගිය දවස්වල 2545යි. දැන් බොන්නේ නැති නිසා ගාන කියන්නත් බෑ, මතකත් නැහැ. ගෑස් කිලෝ 12.5 තිබුණේ රුපියල් 1400ට 2019 වෙනකන් ගත්තේ 1400ට දැන් 8,000 ගානක්. ඒකත් ගාන කියන්නත් බැරි තරම් දිනෙන් දින ගාන වැඩි වෙනවා. මේ වගේ ජීවත් වීමට අත්‍යවශ්‍යම සියලුම දේ 4-5 ගුණයකින් වැඩි වෙලා තාමත් වැඩි වෙනවා. එදා මේ කිසිම දෙයක හිඟයක් තිබුණේ නැහැ. පෝලින් තිබුණෙත් නැහැ. එහෙම තිබුණ රට මේ තත්ත්වයට පත් කරන්න පෙරමුණ ගත්ත මතකයට නගා ගන්න. අන්න එහෙම තීන්දුව తీරන ගත්ත සමහර අයට හොඳට කරන්න බලය දෙන්න ඕන කියලා ඔය තැන් තැන් වල කෑ ගහනවා එහෙනම්. රට ව්‍යසනයට පත් කරන දායක වුණේ නැති කෝටි භාගයක් විතර ඡන්දදායකව ඉන්නවා. ඒ අතරේ උගත් බුද්ධිමත් තරුණ අය නැතුව ඇති. ඒ අයට උද්ඝෝෂණ හරවට මේවට සහභාගී නොවුනට දරුවන්ට හෙට දවල්ට කන්න දෙන්න හාල් කිලෝ එකක් ගන්නේ කොහොමද වගේ ඒව හිතා හිතා ගන්න බැරුව වගේ හුඟක් දෙනා ඉන්නේ.
එයාට ඉතින් අරගල කරන්න තරම් ඇඟට හයියකුත් නැතුව ඇති. බුද්ධිමත් තරුණ අය ගත්ත තීරණ වලට දැන් අපි විඳවනවා. අවුරුදු 30ක් තිබුණු බලවත් යුද්ධයක් බය නැතුව මුහුණ දීලා යුද්ධය නැති කරපු මුහුණ දීලා ඒ භීෂණය නැති කරපු ජනාධිපතිතුමා ඔය තැන් තැන් වල කියන කරණේවට බය පැනලා ආවේ කියලා හිතන එක නම් හීනයක් වේ. අනිත් එක එහෙම ගියා කියලා හිතමුකෝ. එතකොට ඔය කියන උගත් බුද්ධිමත් තරුණයෝ නේද රට බාර ගන්න. එහෙම රට එතකොට රට බාරගන්නේ. එතකොට ඩොලර් පහළ වෙලා රට සුඛිත මුදිත වේවි නේද?